අයිබෝන් සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා ජපාන් රටේ YouTube channel එකට. ඉතින් මම ජපාන් ආපු හැටි කියන වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක පළවෙනි එපිසෝඩ් එක තමයි ඔයගොල්ලෝ මේක තුලලා ඉන්නේ. ඉතින් තාමත් අපේ subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එකත් click කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයගොල්ලන්ටම කියන ගන්න. අපි ආ වීඩියෝ එකට. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයගොල්ලෝ ජපාන් එන්න නම් සුරන් කෙනෙක් විදියට ජපාන්ට එන්න නම් මොනවද අපුරලා තියෙනවනේ සුසුකම් ඔයගොල්ලෝ මොනවද ඔයගොල්ලන් තියෙනවනේ qualifications කියන එක ජපාන්ට ඉස්සරන් වීසා එන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ඔයාලට පුළුවන් නිහොංගුවක් එහෙම නැත්නම් ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකකට ඇප්ලයි කරන්න එහෙම නැත්නම් ඔයාලට පුළුවන් යුනිවර්සිටි එකකට සෙම්මොංගක් වගේ ටෙක්නිකල් කොලෙජ් එකකට ඇප්ලයි කරන්න technical college එකකට හෝ university එකකට apply කරනවා නම් ඔයාලට ලංකාවේ degree එකක් තියෙන්න ඕනේ. ඔයාලට ලංකාවේ degree එකක් නැත්නම් ඔයාලට වෙන්නේ Japanese language school එකට apply කරලා ඒකේ අවුරුදු දෙකක් ඉගෙනගෙන ඒක qualified වෙලා ඔයාලට පුළුවන් Japanese university එකකට හරි technical college එකකට හරි apply කරන්න. ඉතින් ඊට පස්සේ තමයි ඔයාලට ජපානයේ රස්සාවක් එහෙම නැත්නම් working visa එකකට ඔයාලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට අවුරුදු 4ක විතර කාලයක් දළ වශයෙන් අපේ වෙනවා. ඉතින් අපි ඒකේ කාලය අඩු කරන විදිය සහ ඔගලන්ට පුළුවන් නම් ඒකට කියවන මුදල් අඩු කරන්න ඒවත් අපි ඉස්සරහා වීඩියෝස් වල අනිවාර්යෙන් කතා කරනවා. ඉතින් ඔගලන්ට ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකකට එන්න නම් ડોකියුමන්ට්ස් කීපයක් ඕනේ කරනවා. එකක් තමයි ඔයගොල්ලන්ගේ පාසල් ජීවිත ලංකාවේදී ඔයගොල්ලන්ගේ ලංකාවේ පාසල් ජීවිතය අවුරුදු 11ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒකට අතිශයම වැදගත් වෙනවා ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස් කරලා තියෙන එක. ඉතින් පාස් මේකේ පාස් වෙනවටත් වඩා ඒක වැදගත් වෙන්නේ ඔයාගේ කෙනී හිටීම. ඕලෙවල් විභාගෙට ඒලෙවල් විභාගෙට ඕන දීලා තියෙන එක අතිශයම වැදගත් කාරණයක් වෙනවා. ඉතින් තෝට ප්‍රශ්නයක් වෙනවා මට තියෙන ඕලෙවල්ස් විතරයි මට ඒලෙවල්ස් නැහැ. මම ඒලෙවල්ස් කරේ නැහැ. එතකොට අපිට බැයිද මේකට ඇප්ලයි කරන්න කියලා. බැරිකමක් නැහැ. එහෙමත් පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒක වඩා සුදුසු ඕගොල්ලන්ගේ ඒජන්සි. ඕගොල්ලෝ තෝරගන්න ආයතනේ එක සාකච්ඡා කරනවා නම් ඔයාලට ඕලෙවල්ස් විතරයි නම් තියෙන්නේ අවුරුදු 11 සම්පූර්ණ වෙන්නේ නැත්තම් ඒකට මේක එක ක්‍රම තියෙනවා. ඒක කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඒජන්සියක් එක්ක කතා කරගන්න. ඉතින් මම දන්න ආයතන දෙකක ලින්ක් එක මම පල්ලෙහින් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන් කන්ටැක්ට් කරගෙන ඒගොල්ලන්ගේ වැඩිදුර විස්තර දැනගන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා. අපි සල්ලි පෙන්වන්න ඕනේ ජපානට ගිහිල්ලා අපිට ඉගෙන ගන්න තරම් වත්කමක් ලංකාවේදී තියෙනවා කියලා. ඒකට ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් අපි කියනවා ස්පොන්සර් කෙනෙක්. ඔයාව ස්පොන්සර් කරන කෙනෙක් ලංකාවේ හොයා ගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්. කවුරුරි වෙන්න පුළුවන්. ඒකට යාගේ බැංක් ඩීටේල්ස් ටිකක් පෙන්වන්න ඕනේ. යෙන් ලක්ෂ 30ක් 40ක් 50ක් අතර ප්‍රමාණයක් ඔයගොල්ලන්ගේ බැංක් account වල තියෙනවා කියලා. ඉතින් අපි මේ කීප ගම ගොඩක් අය තියෙන ප්‍රශ්න තමයි අපිට ඉතර සල්ලි නැහැනේ කොහොමද අපි ඒක කරන්න කියලා. ඉතින් ඒකටත් ඔය ඒජන්සි වලට කතා කරොත් ඒකටත් විසඳුමක් ගන්න පුළුවන්. ඒකටත් ඒගොල්ලන් ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට අවුරුදු 11ක අධ්‍යාපන ජීවිතය පෙන්වන්න පුළුවන්. ඒ වගේම ස්පොන්සර් කෙනෙක් පෙන්වන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ පර්පස් එකක් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඇයි ඔයගොල්ලෝ ජපානේ තෝරගන්නේ? මේ උසස් අධ්‍යාපනය සඳහා කියන එකට ජපාන ඕන කෙනෙක්ට බලලා පිළිගන්න පුළුවන් පර්පස් එකක් ඔයගොල්ලෝ ඒගොල්ලන් ඉදිරිපත් කරන්න ඕනේ. උදාහරණයක් විදියට වාහන ගැන වැඩිදුර අධ්‍යාපනය කරන්න ආසයි මම හින්ද ජපානේ තෝරගත්තේ. නැත්නම් මම ටෙක්නිකල් පැත්තට කැමති. ඒකයි මම ජපානේ තෝරගත්තේ වගේ. ඒගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන් පර්පස් එකක් ඔයගොල්ලෝ හදන්න ඕනේ. ඒක ගොඩක් වැදගත් දෙයක්. ඒකත් ඔයගොල්ලෝ ඒජන්සියත් එක්ක අනිවාර්යයෙන්ම කතා කරන්න. ඒගොල්ලෝ ඒකට ගොඩක් උදව් කරයි. ඉතින් ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ JLPT N5 නැත්නම් N4 ඔයගොල්ලෝ ක්වොලිෆයිඩ්ද නැද්ද කියන එක. ඉතින් ඒක ඇත්තටම අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි ජපානයේ ලැන්ග්වේජ් ස්කූල් එකට එන්න. මොකද ඔයගොල්ලෝ යන්නේ මිගෙන ගන්න හින්දා ඒක අනිවාර්යෙන් බලන්න. නමුත් ඔයගොල්ලෝ ඒකන තිබ්බොත් ඔයගොල්ලන්ට N5 නැත්නම් N4 ක්වොලිෆයිඩ් වෙලා තිබ්බොත් ඒක ලොකු චාන්ස් එකක් වෙයි වීසා එක වදින්න. උදාහරණයක් විදිහට කිව්වොත් මට ජපානට එනකොට N5වත් 4වත් තිබ්බේ නැහැ. ඉතින් මේ වගේ ડોකියුමන්ට්ස් ටිකක් තමයි ඔයගොල්ලන්ට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ශිෂ්‍යෙක් විදිහට ජපානට එනවා නම් ලෑස්ති කරගන්න තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම ඉසුරු පායේ, ඒ කියන්නේ ෆොරින් මිනිස්ට්‍රි එකේ ඔයගොල්ලෝ සර්ටිෆයි කරගන්න ඕනේ. එතකොට තමයි එම්බසියට ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම ඔයගොල්ලෝ තෝරගන්න ඒජන්සිය ඔයගොල්ලන් ගයිඩ් කරනවා. ඔයගොල්ලන්ගෙන් උඩ වෙන්නේ උනන්දුව විතරයි. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එයි. ඒජන්සියක් නැතුව අපිට මේක කරන්න බැයිද? ජපාන පිළිගත්තු ලැන්ග්වේජ් ස්කූල් එකකට නැත්නම් අධ්‍යාපන ආයතනයකට ඇයි අපිට බැරි ඔන්ලයින් වගේ ඇප්ලයි කරන්න කියලා? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒජන්සියක් නැතුවත් තමන්ට ඔන්ලයින් වලින් ඇප්ලයි කරලා එන්න පුළුවන්.
එහෙම එන පිරිස ගොඩාක් අඩුයි සහ ඒ වගේ පිරිසට වීසා වදින සම්භාවිතාවය සාමාන්‍ය ඒජන්සි එකකින් ඇප්ලයි කරන අයට වඩා සෑහෙන අඩුයි. ඉතින් අපිත් එක්ක ගෙනගත්ත ළමයි කියන එහෙම තව රිසීම් ඇප්ලයි කරලා ආපු කෙනෙක්. ඉතින් එහෙම එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයගොල්ලන්ගේ මුදලු ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මට හිතෙන දේ තමයි අපි මේ ප්‍රොසීඩිය එක එහෙම නැත්තම් මේක ප්‍රොසෙස් වෙන්න සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක් අවුරුදුකමාරක් වගේ කාලයක් යනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලේ ඩොකියුමන්ට් සයිඩ් එක ඔයගොල්ලන්ගේ ඒජන්සියට වාර දීලා ඔයගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න ඒ කාලය වැය කරනවා නම් හොඳයි කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකකින් කතා කරේ ජපානයේ ඔයගොල්ලන්ගේ තියෙන අවම සුදුසුකම් සහ ඔයගොල්ලන්ගේ තියෙන ඩොකියුමන්ට් ඒක කොහොමද හදාගන්නේ කියන එක ගැන. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජපානයෙන් යන වියදම ස්කෝල්ට ගෙවන්න තියෙන ගාණ කොහොමද අඩු කරගන්නේ කියන එක සහ ඉතින් ඔයගොල්ලෝ බැංකු ලෝන් එකකට එහෙම නැත්නම් ඒ වගේ මුදල් හොයාගන්න මොකක් ලෝන් එකකට යනවා නම් ඒ ලෝන් එක කොහොමද මෙහි ඇවිල්ලා ඉක්මනින් ගෙවන්නේ කියන එක ගැන ඉතින් ඒ අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි දේවල් දැනගන්න විස්තර දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් මේ Facebook page එකෙන් මට message එකක් දාන්න. මම පුළුවන් විදිහට හැමෝටම reply කරන්න. ඉතින් අපේ channel එකත් එක දිගටම එකතුලා ඉන්න ඔයගොල්ලන්ට ජපාන ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. අනිවාර්යෙන් අපිට subscribe කරන්න, like එකක් click කරන්න, share කරන්න, comment කරන්න, like කරන්න, දිගටම එකතුලා ඉන්න. මේක ජපාන රටේ.